අයිබන් සුබදසනක් වාසනාවන්ත දසනක් අලුත් දවසක අලුත් ඉලක්කයක් වෙනුවෙන් ජයග්‍රහී පියවරක් ඔසවන්න ඔබට සුබපතර ගමන් අපි සූදානම් හත්වෙනි පැය ආරම්භ කරන්න. අද අපි හත්වෙනි පැය වෙන් කරන්න හිතුවේ අපේ රටේ දරුපරපුර වෙනුවෙන් ළමා පරපුර වෙනුවෙන් සමහර වෙලාවට ළමයින් පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරන්න සහ පළල්ව සංවාදයක් සමාජයේ මතුපිට නිර්මාණය වෙන්නේ යම් සිද්ධියක් සිදු වුණාට පස්සේ. අපි හිතුවා එතනින් මෙපිට මේ සුරක්ෂිතතාවය ඒ විදිහටම තහවුරු කරගෙන යන්න තවත් පියවරක් ඉස්සරහට තියන්න ඔබව මේ වෙලාවේ දැනුවත් කළ යුතුම කාරණා කීපයක් සම්බන්ධයෙන් දැනුවත් කරන්න. සමහර වෙලාවට කිසිදු වාර්තාවක් සිදු නොවනකොට නැත්තම් සමාජයේ මතුපිටේ වාර්තාවන් ප්‍රබලව මතු නොවෙනකොට සමහර ලාට ඉතර නැ මේ සංසිඳීමක් තියෙන්නේ. මෙහෙම ගැටලුවක් නැහැ, ළමයි සුරක්ෂිතයි, අදාළංශ කටයුතු කරනවා, ගැටලුවක් නැහැ කියන කාරණේ සම්බන්ධයෙන් නැහැ. සමහර වෙලාවට මේ සිදුවීම් සිද්ධ වෙමින් පවතිනවා. සමහර වෙලාවට මේ සිදුවීම් ක්‍රමිකව වර්ධනය වෙලා තමයි සමාජයේ මතුපිට පුපුරායන් සිද්ධ වෙන්නේ. නිසා ළමයින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය මැදිහත් වීම සහ මේ වෙනකොට කරන කාර්යයන් පිළිබඳව අපි හිතුවාද හත්වෙනි පැය ටිකක් සාකච්ඡා කරන්න. ඒ වගේම තමයි පහුගිය කාල පරිච්ඡේදයේ තුල ආන්දෝලනාත්මකව සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් නීති භාවිතාවේ මේ වෙනකොට පවතින තරගයක් අපි කතා කරන්න සූදානම්. 1998 අංක 50 දරන ජාතික ළමා රක්ෂණ පනතෙන් ආයතන ස්ථාපිත කරලා දරුවන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වන ක්‍රියාවලියට යොමු වෙද්දී ඒ ආයතන මේ දක්වා කරපු කාර්යභාරයන් සහ සමහරලාට මේ වෙලාවේ සමාජයේ මතුපිට සාකච්ඡාවට මතුවෙන කාර්යයන් වෙනුවෙන් උන්ගේ මැදිහත් වීම සහ අනාගතයේදී දරුවන්ගේ සුරක්ෂිතතාවයෙන් වෙනුවෙන් කරන්න සූදානම් වෙන වැඩ කටයුතු පිළිබඳවත් අපි අද කතා කරන්න ලෑස්ති. අපි ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේ කුමාර අමරසිංහ මහත්මන්ට, ජාතික ළමා රක්ෂණ අධිකාරියේ ගරු සභාපතිතුමන්ට අයිබෝ සුබදසනක් ඔබතුමන්ට. අයිබෝ. මම කැමති මුලින්ම මේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමනි සභාපතිතුමනි මේ වෙලාවේ තියෙන තත්ත්වයට වඩා මම කැමති අර පහුගිය කාලේ ආන්දෝලනාත්මකව සිදු වුණු සිද්ධීන් සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාව පටන් ගන්න. කියන්නේ දැන් අපිට මතකයි එක දරුවෙක් දූෂණ සමූහ දූෂණයකට ලක් වුණා. ඒක සමාජයේ මතුපිට ලොකු සාකච්ඡාවක් හිතනවා. අපිත් මේ මැදිරියේ අදාළ සියලු දෙනාගෙනලා සාකච්ඡා කළා. ඒක ඇතුලේ බලපුවාම අලගේ තැන් වැලගේ තැන් මුල්ගේ තැන් ඔක්කොම හොයාගෙන ගියාම බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. විදේශයේ පුද්ගලිනුත් ඒ හා සම්බන්ධ වුණායි කියලා කිව්වා. දැන් එතනින් සමාජ මතුපිට ලොකු සාකච්ඡාවක් එක අරගෙන ඇවිල්ලා එතනින් පස්සේ මොකද වුනේ කියන කාරණේ සම්බන්ධයෙන් සමහරట్లాට සමාජයේ තියෙන කුකුසක් ඒක එතනින් අතෑරියද, බලවත් වූ ඉන්නකොට ඒක ඉස්සරහට අරගෙන යන සූදානමක් නැද්ද, නැත්නම් නීති භාවිතාවේ අලසකමක් තියෙනවද, මොකක්ද ඇත්තම වෙලා තියෙන ස්වභාවය? බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අපේ රටේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔබගේ නාලිකාව දරන මේ ප්‍රයත්නය සහ උත්සාහය ගැන ප්‍රථමයෙන්ම ජාතික ළමා රක්ෂණ අධිකාරිය විසින් අපේ රටේ දරුවන් වෙනුවෙන් ඔබට ස්තුතිය පළ කරන්නට පළමුව මම කටයුතු කරනවා. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ආයතන අතර ජාතික ළමා රක්ෂණ අධිකාරිය ඉතාමත්ම තීරණාත්මක භූමිකාවක් ඉෂ්ට කරන ආයතනයක්. ඒතර අපි බොහෝ දුරට දරුවන් ගැන කතා කරන්නේ දරුවන්ට එරෙහිව යම්කිසි ආකාරයක හිංසාවක්, අපරාධයක්, අපයෝජනයක් හෝ අයුතු ආකාරය යොදවා ගැනීමක් සිද්ධ වුණාට පස්සේ. හැබැයි අපේ මේ අවධානය බොහෝ දුරට යොමු වෙන්නේ යම් සිදුවීමක් සිදුවීමෙන් පසුව. ඔබ සඳහන් කරා වගේ අපේ රටෙත් ලෝකේ පුරාම තිබෙන අත්දැකීම තමයි දරුවන්ට එරෙහිව සිදුවන හිංසාවන්, අතවරයන්, අපයෝජන ක්‍රියාවන් අනිකුත් අපරාධ හා වැරදි වලට සාපේක්ෂව ඉතාමත්ම අඩු මට්ටමකින් වාර්තා වෙන්නේ. ඒකට බලපාන හේතු ගණනාවක් තිබෙනවා. කෙසේ වෙතත් මේ සිදුවෙන සිදුවීම් අතරින් නීතිය බලාත්මක කරන ආයතන වලට සමාජයට නිරාවරණය වෙන සිදුවීම් අතර ඉතාමත්ම ආන්දෝලනාත්මක සිදුවීම් තිබෙනවා. ඔබ අත්‍යවශ්‍යම ආරම්භයේදීම අපගේ අවධානය යොමු කරේ එවැනි සිදුවීමක් සම්බන්ධව. අත්‍යවශ්‍යම අපේ රටේ දරුවන්ට එරෙහිව සිදුවන විවිධාකාර හිංසාවන්, අතවර අපරාධ තියෙනවා. දැන් බොහොමයක් බැරිද දරුවන්ට එරෙහිව සිදුවන හිංසාවන් අපේ රටේ නීතියට අනුව අපරාධ වැරදි හැටියට තමයි සලකන්නේ. දැන් මේ අතර දහන වශයෙන් අපි දකින එකක් තමයි වඩාත්ම බරපතල ඛේදජනක තත්ත්වෙ මේ දරුවන් ඝාතනය කිරීමේ විශාල සංඛ්‍යාවක් වෙනත් රටවල්වල දැන් අද යුද ගැටුම් තිබෙන රටවල්වල වගේ විශාල සංඛ්‍යාවක් වාර්තා නොවුනත් යම්කිසි ආකාරයක
සංඛ්‍යාවක් වාර්තා වෙනවා දරුවෝ ඝාතනය කිරීම සම්බන්ධ. ඊට පස්සේ දෙවෙනුව අවධානය යොමු වෙන්නේ බොහෝ දුරට දරුවන්ට එරෙහිව සිදුවන බරපතල ලිංගික අපයෝජන සිදුවීම් සම්බන්ධව. බරපතල ලිංගික අපයෝජන සිදුවීම්, ගැහණු දරුවන් දූෂණය කිරීම, ලිංගික අතවර සිදු කිරීම, ඒ වගේම මෑත කාලන විශාල වශයෙන් කතා බහට ලක් වෙනවා දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයට යොමු කිරීම වැනි කාරණා විශාල වශයෙන් කතා වෙනවා. හැබැයි මේ කතා වෙන්නේ සමාජයට වාර්තා වෙන සිදුවීම්, නීති ක්‍රියාත්මක කරන ආයතනවලට වාර්තා වෙන සිදුවීම්. එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමයි අත් වශයෙන් ඔබ සඳහන් කරේ. දැනට වසර 4කට විතර පෙර ඒක අපේ රටේ බොහෝ ආන්දෝලනයට තුඩු දුන්න කාරණයක්. වයස අවුරුදු 14ක 15ක විතර කුඩා දැරියක් ලිංගික අතව දූෂණයට ලක් වුණු සිදුවීමක් සහ එය ගණිකාවක් ලෙස, එහෙම නැත්නම් ශ්‍රම ලිංගික ශ්‍රමය අලෙවි කරන්නියන් ලෙස යොදා ගැනීම ඛේදජනක සිදුවීමක් වාර්තා වුණා. ඒ සිදුවීම සමාජයේ විශාල ආන්දෝලනයකට ලක් වුණා. මොකද ඒ ක්‍රියාවට චෝදනාවට ලක්වුණු තැනැත්තන් අතර සමාජයේ ඉහළ තලාතිරමේ ප්‍රභූන්‍යයයි සැලකෙන තැනැත්තන් පවා ඒ චෝදනාවට ලක් වුණා. ඒ වගේම අපේ රටේ විතරක් නෙවෙයි අපේ ආසන්නතම රටකත් එක දේශපාලඥයෙකුත් මේ චෝදනාවට ලක් වුණා. ඉතින් වෛද්‍යවරු ඒ වගේම වෙනත් ඉහළ සුදු කරපටි රැකියාවල නිරත වෙන තැනැත්තන් පවා මේ චෝදනාවට ලක් වුණා. ඒතර මේ පිළිබඳ විශාල අවධානයක් සමාජයේ යොමු වුණා. සමාජයේ විතරක් නෙවෙයි මෙවැනි අපරාධ විමර්ශනය කිරීමේ ප්‍රධානතම වගකීම පැවරෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට. මේ තොරතුරු වාර්තා වුණාට පස්සේ පොලිස් නිලධාරීන් ඉතාම යහුසුලුව මේ විමර්ශන කටයුතු වල නිරත වුණා. ඒ ප්‍රාදේශීය පොලිසිය, ඒ වගේම ළමහ කාන්තා කාර්යාංශය ඇතුළු අංශ ගණනාවක් මේ සම්බන්ධයෙන් සුවිශේෂී මැදිහත්වීමක් කරා. ඒ වගේම විශාල භූමිකාවක් පොලිසියට අමතරව වෙනත් සේවා සපයන විශේෂම අධිකරණ වෛද්‍යවරු, ඒ වගේම මේ දරුවාගේ කායික හා මානසික යථා පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන වෛද්‍ය වෘත්තිකයන්, සමහරලාට ඒ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණීන් ගොඩක් දෙනෙක් මැදිහත් වෙලා මේ දරුවාගේ රැකවරණයට ආරක්ෂා වෙනුනත් ඒ වෙනකොට විශාල මහන්සියක් වෙහෙසක් දැරුවා. ඒතර එයාගේ අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය වගේ පැති වගේම ඊට සමගාමීව අර යුක්ති ක්‍රියාත්මක කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම කියන කාරණේටත් මැදිහත් වෙලා කටයුතු කරා. ඒතර මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනය පුළුල් විමර්ශන වලින් පස්සේ පොලිස් නිලධාරීන් විසින් මේ තොරතුරු, මේ ලිපිගොනු විමර්ශන වාර්තා නීතිපතිවරයාට යොමු කරන්න කටයුතු කරා. මොකද දරුවන්ට එරෙහිව සිදුවන බරපතල අපරාධ අපයෝජන ක්‍රියාවල සම්බන්ධයෙන් නඩු පැවරීම කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. එතකොට මේ විමර්ශන නිලධාරීන්ගේ වාර්තා, මේ දරුවන්ගේ ප්‍රකාශ, සැකකරුවන්ගෙන් සටහන් කරගත්ත ප්‍රකාශ, ඒ වගේම වෛද්‍ය වාර්තා ඇතුළු විශේෂඥ වාර්තා, විශේෂඥ සාක්ෂි වැනි දේවල් නීතිපතිවරයාට යොමු කළා තිබුණා. ඒතර මේක එක්තර ආකාරයක ක්‍රියාවලියක්. ඇතර මේක තමයි ඇත්තම අපේ රටේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙන මේ ක්‍රියාවලිය ප්‍රමාදයක් තියෙනවද කියන කාර්ය මේක එක සිද්ධියක් පමණක් නෙවෙයි. මේ ක්‍රියාවලියේ සමහරලාට අපිට වළක්වාගත හැකි ප්‍රමාදයන් තිබෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය තුළම ඒ ක්‍රියාවලිය තුළ යන්නට ඕනේ යම්සේකට ගත වෙන කාලයකුත් තියෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීතිපතිතුමාට යොමු කරලා තිබෙනවා. හැබැයි නීතිපති උපදේශ නැද්ද? ඔව් නෑ. සමහර කාරණා සම්බන්ධයෙන් මේ වෙනකොට අධිකරණයට කරුණු වාර්තා කළා. අත වශයෙන්ම මේකේ සිද්ධිය වුණු සැනින්ම, ඒ පිළිබඳ වාර්තා වුණු සැනින්ම පොලිසිය මේ වෙනකොට අධිකරණයට කරුණු වාර්තා කිරීමක් කරනවා. සාමාන්‍යයෙන් අපේ රටේ බරපතල අපරාධයක් සිද්ධ වුණාම ළමා අපයෝජනයක් වෙන්න පුළුවන්, වෙනත් ආකාරي වැඩිහිටියෙකුට එරෙහි අපරාධයක් වුණා වෙන්න පුළුවන්. ඒ සිද්ධිය වාර්තා වුණු සැනින්ම පිළිබඳ විඳිතයන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන පෙරම ඒ තොරතුරු බොහෝ දුරට පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට වාර්තා කරන්න කටයුතු කරනවා. අපි කියන එක බී වාර්තාවකින් අධිකරණ කරුණු වාර්තා කරනවා කියලා. ඉන්න අනතුරුව තමයි බරපතල අපරාධවලදී විශේෂම අපේ රටේ අපි ළමයින්ට එරෙහි අපරාධවලදී අනිකුත් අපරාධවලදී මේ ක්‍රියාවලිය ආකාර දෙකකින් සිද්ධ වෙනවා. මූලික වශයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒතර සමහර වැරදි තියෙනවා. මහේස්ත්‍රාත්වරයෙකුට පුළුවන්කම තියෙනවා අධිකරණ බලතල අනුව මහේස්ත්‍රාත් උසාවියක නඩු විභාගයක් පවත්වලා සැකකරුවන් සාධාරණ සැකකින් තොර වරදකරුවන් හැටියට තහවුරු වීම පසුව දඬුවම් නියම කරන්න.
ඒවගේම බොහෝ බරපතල අපරාධ විශේෂයෙන්ම දරුවන්ට එරෙහිව සිදුවන බොහෝමයක් බරපතල අපරාධ ඔබ සඳහන් කරපු සිද්ධිය ඇතුළු බරපතලින් අපයෝජන සිදු කිරීම දරුවන් ක්‍රූරත්වයට භාජනය කිරීම ස්ත්‍රී දූෂණය ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණ ඇතුළු වැරදි ගණනාවක් තිබෙනවා මේ වැරදි සියල්ල සම්බන්ධයෙන්ම නඩු විභාගයක් පවත්වලා සැක්කරුවන් වරදකරුවන් බවට තහවුරු කර ගැනීම පස්සේ දඬුවම් නියම කිරීමේ වගකීම තිබෙන්නේ අධිකරණ බලතල තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මහාධිකරණයට ඒ ශ්‍රී ලංකාවේ මහාධිකරණයට එවැනි අපරාධ පිළිබඳ චෝදනා ගොනු කළා අධිකරණයට වාර්තා කරන්නේ නීතිපතිවරයා විසින්. ඒතකොට නීතිපති අපි කියනවා අධිචෝදනා පත්‍රයක් යටතේ මහාධිකරණයේ නඩු පවරනවා. ඒතකොට මේ චෝදනාවේ ඔබ සඳහන් කරපු චෝදනාව හා එවැනි සමාන චෝදනා ළමයින් දූෂණය කිරීම ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය අත වශයෙන් මේක ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය කියන ගණයට වැටෙන්නේ මොකද මේ දරුවා වුරුදු 16ට වඩා අඩු වයසේ පසු වන තැනැත්තියක්. එතකොට මෙවැනි අපරාධ ඒ වගේම ක්‍රූරත්වයට භාජනය කිරීම බරපතල ලිංගික අපයෝජන සිදු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් නීතිපතිවරයා තමයි මහාධිකරණයට අධිචෝදනා පත්‍රයක් ගොනු කළා ඒ නඩු පැවරීම කරන්න ඉන්න අනතුරුව තමයි නඩු විභාගයේ ඔව් දැන් හරි ඔබතුමා කියපු කාරණාව හරි මම අර ටික ප්‍රශ්න නොකරම හිටියේ දැන් ඔබතුමා කියන ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කර දෙන්න මට තියෙන ප්‍රශ්නේ දැන් මේක අවුරුදු 4ක් ගිහිලා තියෙනවානේ ඔව් දැන් මෙතන කොතනද නැවතිලා තියෙන්නේ කියන කාරණේ සම්බන්ධව තාම අධිචෝදනා පත්‍ර බාර දීලා එතනින් එහාට යන කැඩලු කාරණේ සිද්ධ වෙලා නැද්ද නැත්නම් මේ වෙනකොටත් නීතිපති දෙපාර්තමේන්තුවේද මේක හිර වෙලා තියෙන්නේ ඔව් නීතිපති දෙපාර්තමේන්තුවේ අත්වශයෙන් මේ ක්‍රියාවලියේදී වෙන්නේ මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ මේ ප්‍රමාදේ කොහොමද ඇයි මේ ප්‍රමාද වෙන්නේ කියන එක මේ සිද්ධිය එක සිද්ධියක් විතරයි නෑ ඒක තමයි මම දැන් මේ අපි බොහෝ දුරට මේක මේ විදිහට වෙනවා දැන් උදාහරණයකට ඊයේ පුවත්පත් වලින් වාර්තා කරා 2014 සිදුවුණු ළමා දූෂණයක් සම්බන්ධව වසර 13ක ගැහණු දරුවෙකු දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2014 සිද්ධ වෙන්නේ ඔව් 2014 සිද්ධ වෙන්නේ 2024 තමයි තීන්දුව ලැබෙන්නේ. ඒතකොට ඒ 13 ළමයා දැන් අවුරුදු 23ක් වෙලා තියෙනවා. ඉතින් මේක එක්තරා ආකාරයක ඛේදජනක තත්වයක්. මේ සම්බන්ධයෙන් අත් වශයෙන්ම ජාතික ළමා රක්ෂා අධිකාරී පමණක් නෙවෙයි රජයේ විවිධ අංශවල අවධානය යොමු වෙලා තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ සේවක කොමිෂන් සභාව ඇතුළු ආයතනවල රාශියක මේ පිළිබඳ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ වනට යම් යම් ක්‍රියාමාර්ගත් අරගෙන තිබෙනවා මේ ප්‍රමාදයන් එක්තරා ආකාරයකින් වළක්වා ගැනීම සඳහා. ළමා මහේස්ත්‍රාත් අධිකරණ පිහිටෙව්වා පොලිසියවල නීති කෘත්‍යයන් වල ඉක්මන් කිරීම වෙනුවෙන් පොලිස් ස්ථානවල ළමා සහ කාන්තා කාර්යාංශ වලට වෙනම ඒකකයක් පිහිටෙව්වා නේද? හරියන යොමු කරලා. ඔව් එපමණක් නෙවෙයි අත් වශයෙන් අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ සමහර පොලිස් නිලධාරීන් සහ නීතිඥයින් පවා නොදන්න කාරණා මම මේ ලේඛනයේ ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. ජාතික ළමා රක්ෂණ අධිකාරිය 2021 වර්ෂයේදී අධිකරණ සේවක කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව සියලුම මහාධිකරණ විනිසුරුවරුන් වෙත අධිකරණ සේවක කොමිෂන් සභාව විසින් අධිකරණ සේවක කොමිෂන් සභා චක්‍රලේඛ 449 කියලා ලේඛනයක් උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරලා තිබෙනවා. මේ උපදෙස් පත්‍රිකාවේ ඉතාම පැහැදිලිව උපදෙස් දීලා තිබෙනවා අධිකරණ සේවක කොමිෂන් සභාවේ විසින් මහාධිකරණවල විභාගවල ළමා අපයෝජන නඩු කඩිනම් කිරීම සඳහා අනුගමනය කිරීම සඳහා වන ක්‍රියාවලියක් මේ 2021 වර්ෂයේ ජූනි මාසයේ තමයි මේ කොමිෂන් සභා චක්‍රලේඛය නිකුත් කරේ. ඉතින් මේකෙදී අපි දන්නවා ලංකාවේ අධිකරණවල ළමා අපයෝජන නඩු පමණක් නෙවෙයි තවත් විවිධ අපරාධ වැරදි සම්බන්ධයෙන් නඩු විභාග සිද්ධ වෙනවා. ඒතර මේ නඩු විභාගවලදී මේ ළමා අපයෝජන නඩු සඳහා ප්‍රමුඛතාවය ලබා දීමටත් නඩු ගොනු මේ නඩු ගොනු හඳුනා ගැනීම සම්බන්ධයෙන් සංකේතකරණයක් සිදු කිරීමටත් විශේෂයෙන්ම නඩු ගොනුවේ මුල් කවරේ වම්පස කෙළවරේ මේ අඟලක විතර කහ පැහැති ස්ටිකර් එකක් අලවන්න. එතකොට විනිසුරුතුමාටත් අධිකරණටත් විනිශ්චය කටයුතු ආරම්භයේදීම පෙනී යනවා මේ ළමා අපයෝජන නඩු ගොනු තමයි තියෙන්නේ. ඒතර එතනදී බොහෝ දුරට ගරු අධිකරණේ උත්සාහ කරනවා මේවට ප්‍රමුඛතාවය දීලා ඉතාම කඩනමින් මේ කටයුතු කරන්න. හැබැයි මේ අධිකරණයේ මේ අතරමැද ක්‍රියාවලියේදී ගොඩක් වෙලාවට මේ දරුවෝ ලිංගික අපයෝජනයට කායික හිංසනයට ලක් වුණාට පස්සේ මේකේ ක්‍රියාවලියේ පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීම අධිකරණ කරුණාර්ථා කිරීම වගේම අධිකරණ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්නත් සිද්ධ වෙනවා. අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවත් එන්න යම්කිසි ආකාරයක කාලයක් ගත වෙනවා. ඒක වෙනස් වෙනවා මොකද අධිකරණ වෛද්‍යවරුන්ට තියෙන කාර්යභාරයත් එක්කත් ඒකේ යම්කිසි ආකාරයක යම් කාලයක් ගත වෙන තත්වයන් තිබෙනවා. ඒත් මේ ප්‍රමාදයන්
ජාතික ලමර්ෂණ අධිකාරිය හඳුනගෙන තිබෙනවා. මොකද ජාතික ලමර්ෂණ අධිකාරියට මේ ඔබ සඳහන් කරපු 1.98 කියන ජාතික ලමර්ෂණ අධිකාරි පනතෙන් නෛතික බලතල පවර්ලා තිබෙනවා මේ අපයෝජනයට ගොදුරු වෙන සියලුම ආකාරي අපයෝජන ගොදුරු වෙන දරුවන් සම්බන්ධයෙන් එයාට අවශ්‍ය සහාය දෙන්න ඒ වගේම මේ ක්‍රියාවලිය ඉක්මන් කරගන්න රජයට උපදෙස් දෙන්න නීති රීති සම්පාදනය කරන්න පරිපාලන ක්‍රියා පටිපාටි සම්බන්ධීකරණය කරන්නට පමණක් නොවේ ඒවා අධීක්ෂණය කරන්නට නියාමනය කරන්නටත් බල දාලා තියලා තිබෙනවා එතකොට අපි බොහෝ දුරට මේ ඔබ සඳහන් කරන ප්‍රමාදයක් අපි පොදුවේ නිරීක්ෂණය කරනවා ඒක විඳිතයා දරුවාගේ පැත්තෙන් එයාට යම් ආකාරයක අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන් ඒ තුල ඔහු හෝ ඇය යම් ආකාරයක පීඩාවට පත් වීම රටේ ඔව් දැන් එතන සභාපතිතුමා ඔබතුමාගේ කියන කාරණාවත් එක මම ප්‍රශ්න කළේ ඒකයි එතන කාරණා දෙකක් සිද්ධ වෙනවා එකක් තමයි විඳිත දරුවා නීතිය පිළිබඳව වෙන අවිශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් සහ සමහරලාට කාලයේ එහාට ගියාට පස්සේ ඒ නීති කෘත්‍යයෙන් ඒ දරුවා ස්වභාවිකවම ඉවත් වුණොත් එහෙම අපරාධය කරපු අයට නීතියෙන් ලැබිය යුතු දඬුවම නොලැබියන්න පුළුවන්. ඒ ඇතුලේ සමහර වෙලාවට ඒ අපරාධ කරන්න සූදානම් වන අයට අනියමෙන් උත්තේජනයක් ලැබෙන්න පුළුවන්. මොකද එහෙම කරපුවාම කාලයක් ගියාට පස්සේ ඔක යල්ල ගියපුවාම ඕකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තව කෙනෙක් ඒක අනීතිකව භාවිතාවක් වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. දැන් ඒකයි මම ප්‍රශ්න කළේ. දැන් මේ එක සිද්ධියක් විතරයි. සහ මේ සිද්ධියේ මම ඔබතුමාගෙන් ප්‍රශ්න කළේ මේක අර අලගිය තැන් වැලගිය තැන් ඔක්කොම හොයාගෙන ගියපුවාම බලවතුනොත් හිටපු හිඳ සමහරලාට මේක යටපත් වීමක් සිද්ධ වෙලා තියෙනවද? ඒක සිද්ධ වෙන්නේ නැද්ද? සමාජයේ ප්‍රශ්න කරන තරක් තියෙනවා. ඒ කියන්නේ මාධ්‍ය සියලු මාධ්‍ය ප්‍රධාන පුවත් බවට වාර්තා කරපු දේවල් පත්තරවල මුල් පිටුවේ පොල් ගෙඩිය අකුරෙන් ගියපු ප්‍රවෘත්තියක් අද වෙනකොට තියෙන භාවිතාව පිළිබඳව මම ප්‍රශ්න කළේ ඔබතුමාට එතනින් එහාට පේන විදිහට යම් ආකාරයකින් කඩිනමින් මේ පිළිබඳව වෙන අවධානයක් යොමු කරගන්න පුළුවන් කමක් තියේද ගරු සභාපතිතුමා මේ එක සිද්ධියක් විතරයි ඒ වගේ තව තියෙනවද ප්‍රමාදයන්ට ලක් වුණු නඩු තත්ත්වය ඇත්ත වශයෙන්ම මේක ඔබ සඳහන් කරන ආකාරයට එක සිද්ධියක් පමණයි නමුත් අපි මේ සිද්ධිය පමණක් නෙවෙයි සමස්තයක් ඇරෙ මේ ප්‍රමාදයන් වළක්වා ගැනීමට බොහෝ දුරට ජාතික ලමර්ෂණ අධිකාරියේ සිද්ධියෙන් සිද්ධියට මැදිහත් වෙනවාට වඩා අපිට වඩා වැදගත් වෙන්නේ ක්‍රමවේදයක් සදා සකස් කර ගැනීමට පටිපාටින් සකස් කිරීමට සහ මේ නියෝජිත ආයතන සමඟ සාකච්ඡා කළා ඊටාම හොඳ සම්බන්ධීකරණයකින් මේ කටයුතු වේගවත් කර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ඔබ සඳහන් කරා වගේ අපිත් එක්ක ගොඩනගන කාරණා සහ පොදුවේ අපි නිරීක්ෂණය කරන කාරණා තමයි මේ දරුවෙක් යම්කිසි ආකාරයක ලිංගික අපයෝජනයට කායික හිංසනයට ලක් වුණාට පස්සේ ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයේ වාර්තා වීමෙන් පස්සේ ඇතැම් සිදුවීම් නිසා මේ දරුවා මේ ක්‍රියාවලියෙන් බැහැර වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඒක තමයි අපේ රටේ තාමත් මහජනතාවගේ යම් පමණකගේ මානසික තත්ත්වයක් තිබෙනවා. මේ සිදුවීම් වල දරුවන්ට යම් අපරාධයක් හිංසනයක් සිදු වුනහම ඒක වැඩිහිටියන්ට වෙච්ච දෙයකට වගේ සලකන්න ඕනේ නෑ වගේ ආකල්පයක ඉන්න ඇතැම් පිරිස් ඉන්නවා. ඉතින් ඒක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම තවත් එකක් තියෙන ඔබ සඳහන් කරපු ආකාර ලිංගික අපයෝජන වගේ මේ නව යවුන වයසේ දරුවෝ ලිංගික අපයෝජනවලට අපයෝජන ගොදුරු වුනහම සමහර සමාජයේ සමාජිකයෝ කියනවා මේ ළමයාත් මේකට වැරදිකාරය. ළමයා තමයි මේකට අනුබල දෙන්නේ නැත්තේ ළමයාගේ කැමැත්තෙන් වුණානේ. ඇත්ත වශයෙන්ම ළමයාගේ එකඟතාවය ලබා ගන්න අවස්ථාවලුත් තියෙනවා. දැන් නමුත් ඒක අපරාධ වරදක්. දැන් අපේ රටේ අවුරුදු 10ට වඩා අඩු වයසේ පසු වන ගැහැණු දරුවෙකුගේ එකඟතාවයේ මත හෝ ලිංගික සම්බන්ධයක් පවත්වනවා නම් ඒ අපරාධ වරදක් කියලා සැලකනවා. මොකද ඒකට හේතුව තමයි මේ දරුවාට මේ බාලවයස්කාර දරුවෙකුට තමන්ගේ කැමැත්ත ලබා දෙන්න තරම් පැසුණු බුද්ධියක් අත්දැකීමක් අවබෝධයක් නැහැ. විශේෂයෙන් මේ සිද්ධියේ බරපතලකම ගැන ඒ සිද්ධියෙන් තමාට ඇති විය හැකි හානිය හෝ අගතිය පිළිබඳ ඒකෙන් ගැප් ගැනීමක් ඇති වේද ලිංගික ආශ්‍රිත රෝගයක් ඇති වේද ඒ වෙනත් ආකාරයක ප්‍රශ්නයක් අධ්‍යාපනයේ සෞඛ්‍යයට බලපායිද කියන එක ගැන අවබෝධ කරගන්න තරම් දැනුමක් අත්දැකීමක් මේ දරුවන්ට නැහැ. ඒ නිසා තමයි ව්‍යවස්ථාපිත ඉන්ස්ටිටියුෂන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා සමාජයේ සමාජිකයෙකුට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක කිසි කෙනෙකුට හිතන්න බෑ මේ දරුවොත් කැමති වුණානේ ඒ හින්දා මේක කමන්නේ නැහෙනේ කියලා. දරුවෝ කියන්නේ දරුවෝ. ඉතින් අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන ජාත්‍යන්තර වශයෙන් තියෙන පිළිගැනීම සහ එකඟතාවය තමයි ළමයින්ට අදාළ සියලු කාරණාවලදී දරුවාගේ උපරිම යහපත සැලසෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕන කියන එක. ඉතින් ඉඳ අනිත් පැත්තේ මේ දරුවොන්ට සමහරලාට අපි වඩාත්ම දරුවන් සම්බන්ධයෙන් වඩාත්ම සංවේදී වෙන්නට ඕන. අපේ රාජ්‍ය ආයතන නිලධාරීන් නීතිය බලාත්මක කරන ආයතන නිලධාරීන් පමණක් නෙවෙයි මහජනතාවත් දරුවන්ගේ ප්‍රශ්නකදී දරුවන්ට එරෙහි අපයෝජනයකදී සංවේදී විය යුත්තේම
දරුවන් දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ භාරකරුවන්ගේ භාරය හා ආරක්ෂාව දරන්න ඕන අය හින්දා ඒ අය රැකබලා ගත යුතු අය හින්දා එයාගේ කායික වර්ධනය වේගවත් වුණාට අත්දැකීම අවබෝධයේ දැනුම අවදානම පිළිබඳ දරුවාට නිසි අවබෝධයක් නොමැතිකම නිසා අපි අනිවාර්යයෙන්ම සංවේදී විය යුතුයි දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන තැනත්තන් හැටියට. දැන් සභාපතිතුමා අපි එතනින් හැට යමු තව කාරණා ගණනාවක් කතා කරන්න තියෙන නිසා. දැන් ඔබතුමාලා එකතරකදී නිරීක්ෂණය කරනවා නම් දිගින් දිගටම මේ පිළිබඳව වෙන ප්‍රමාදයන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විදිහට ඔබතුමාලට පැවරලා තියෙන පනත අනුව දරුවන් සුරක්ෂිත කරන්න ඔබතුමාලා යෝජනා කරන කාර්යයන් මොනවද දැන් ළමා මහේස්ත්‍රාත් අධිකරණ පිහිටලා තියෙනවා. පොලිසිවල ළමහ කාන්තා කාර්යංශ පිළිබඳව තියෙනවා කාන්තා නිලධාරිනියන් ඒ සඳහා අනුයුක්ත කරලා තියෙනවා. ඔබතුමාලා එක පැත්තකින් ඉන්නවා. දැනුවත් කිරීම නිරන්තරයෙන් සිද්ධ කරනවා. දැන් මේ සියලු දේවල් ඇතුලේ යම් සිද්ධියක් සිද්ධ වුණාට පස්සේ අවසානයේ යුක්තිය පසෙන් දෙන්නේ දරුවට යුක්තිය ඉටු වෙන්න ප්‍රමාදයක් තියෙනවා. නැත්නම් ගැළලුවක් තියෙනවනේ. ඔබතුමාලගේ යෝජනාව මොකද්ද? වෙනම දැන් ළම මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් ඉදි කරලා තියෙනවා වගේම අනෙක් පැත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් හරි ස්ථාපිත කළම ඉක්මන් කරන්න ඕනේ. මොනවද ඔබතුමාලගේ පැත්තෙන් තියෙන යෝජනා? ඔව් අත වශයෙන්ම ජාතික ළමා ආරක්ෂණ අධිකාරී යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ යුක්තිය පසුලීමේ ක්‍රියාවලිය තුළ දරුවාව යම්කිසි ආකාරයක පීඩනයට පත් වෙනවද කියන කාරණය සම්බන්ධව ඒවා මගහරවා ගැනීම සම්බන්ධයෙන් ආකාර කීපයකින් මැදිහත් වෙනවා. දැන් අපි මේ ක්‍රියාවලිය තාම සරලව ගත්තොත් එහෙම යම් සිදුවීමක් සිද්ධ වුණාට පස්සේ දරුවෙකුට ලිංගික අපයෝජනයක් කායික හිංසනයක් හෝ වෙනත් ආකාරයේ ව්‍යස්ථාපිත වරදක් සිද්ධ වුණාම මැදිහත් වෙන ආයතන කීපයක් තියෙනවා. අපිට බැලු බැල්මට පේන්නේ පොලිසිය. පොලිසිය තමයි ප්‍රධාන වශයෙන්ම මැදිහත් වෙන්නේ. ඒතර මේ පොලිසියට පරිබාහිරව තවත් ආයතන තියෙනවා. දැන් උදාහරණයක් කර කිව්වොත් එහෙම දරුවන් නීති විරෝධී ආකාරයෙන් ශ්‍රමිකින් හැටියට දරුවන්ගේ ශ්‍රමය නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන අපේ රටේ තියෙන නීතියට අනුව අවුරුද්ද 10ට වඩා අඩු කිසිම දරුවෙකු ශ්‍රමිකයෙකුට ලබාගැනීමට පුළුවන් කමක් නැහැ. මෙහෙ දැන් ගෘහ මෙහෙකාර සේවය යොදව ගන්න බෑ අවුරුදු 18ට වඩා අඩුද. දැන් අපේ නීතියට අනුව තියෙනවා අවුරුදු 16ක් 18ක් අතර වඩාත් අහිතකර ළමා ශ්‍රම සේවාවන්. ඒ 16ක් 18ක් අතර ළමයි යොදා ගන්න බැරි සේවාවන් ටිකකුත් තියෙනවා. දැන් ගෘහයක මම එතෙන් එන්නම්. මම එතෙන් එන්න මට අර මේ තව තැනකට යන්න කලින් මම ඔබතුමාලගේ පැත්තෙන් තියෙන යෝජනාව කියන ඔය කියන කාරණා සම්බන්ධයෙන් මම කතා කරන්නේ. දැන් මේ පත්‍රෙත් ඔබතුමා දෙන දරුවන් 30000ක් මහපාරේ සිගමනේ කියලා මේ සමීක්ෂකණෙන් තියපා කියලා මේ මේ ඇතුලේ තියෙන යම් කාරණා අපි කතා කරා. මම අර ඔබතුමාලගේ පැත්තෙන් තියෙන යෝජනාව මොනවද? මේ පැත්තේ යෝජනා කීපයක් තියෙනවා. දැන් යෝජනා අපි එක එක සෙක්ටර්ස් වලට එහෙම නැත්නම් එක එක අංශ වලට බලන මුලින්ම නීතිය බලාත්මක කරන පොලිසිය කම්කරු දෙපාර්තමේන්තුව එපමණක් නෙවෙයි පරිවාසහල මාර්ෂල් දෙපාර්තමේන්තුව දරුවෙක් පාසල් යවන්නේ නැත්නම් අධ්‍යාපන බලධාරීන් සම්බන්ධව තියෙන කාරණා දෙමෝපියන් සම්බන්ධයෙන් තියෙන කාරණා වලට වැදගත් වෙන ආයතන කීපයක් තියෙනවා. ඒත් මේ ආයතන විශේෂයෙන්ම අපි දැන් පොලිසියනේ අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙන්නේ පොලිසියට ළමාර්ෂණ අධිකාරියත් එක්ක කටයුතු කරන ඉතාම සමීපව ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ජාතික ළමාර්ෂණ අධිකාරිය අනුයුක්ත කරපු විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් තිබෙනවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අධ්‍යක්ෂ මණ්ඩල සමාජික කැරියර ළමාර්ෂණ අධිකාරිය කටයුතු කරන. ඒ හින්දා අපි මේ සාමූහිකව එක එක අංශවල තියෙන ගැටලු හඳුනාගෙන ඒවා අවම කරගන්න වළක්වා ගන්න කටයුතු කරන. ඒතර පොලිස් දෙපාර්තමේන්තුවේ පැත්තෙන් අපි බොහෝ දුරට මේ විමර්ශන කණ්ණාම් කරගන්නේ කොහොමද කියන එකට යම් යම් යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම දරුවන් විමර්ශනවලදී දරුවන්ගේ පොලිස් හිතකාමී විමර්ශන දරුවන් සම්බන්ධයෙන් කරන විමර්ශනදී පොලිස් හිතකාමී විමර්ශන පවත්වන්නේ කොහොමද? ඒ කාරණේ ළමා අපයෝජනකොට දුරන දරුවෝ සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. දැන් මේ දරුවන්ගේ හා සම්බන්ධ වැරදි ගත්තාම නීතියට එරෙහිව යන දරුවොත් ඉන්නවා. අපි කියන ළමා වරදකරුවන් නීතිය සමග ගැටෙන දරුවොත් ඉන්නවා. මද්‍රව්‍ය භාවිතා කරන, කලහකාරීව හැසිරෙන, හොරකම් කරන, වෙනත් නීති විරෝධී ක්‍රියාවල නිරත වෙන දරුවොත් ඉන්නවා. ඉතින් ඒ දරුවෝ සම්බන්ධෙනුත් මැදිහත් වීම කොහොමද කරන්න ඕන? ඒ දරුවෝ සම්බන්ධෙනුත් අපි මැදිහත් වෙන්න ඕන වඩාත් හිතකාමි විදිහට. අර වැඩිහිටි වරදකරුවෙකුට සැකකරුවෙක් සම්බන්ධයෙන් ක්‍රියාත් කරනවට වඩා වඩාත් මානුෂීයව සංවේදීව තමයි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් විමර්ශන කටයුතු වලදී කොහොමද කටයුතු කරන්න ඕන කියන එකට අදාළව ජාතික මර්ශන අධිකාරී MM රෙගුලාසි ක්‍රමවේදයන් පටිපාටියෙන් සකස් කළා. පොලිස් දෙපාර්තමේන්තුව සමග හුවමාරු කරගෙන තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව ඒවා යොමු කළා තිබෙනවා. ඊට අමතරව විමර්ශන කටයුත්තකදී නීති බලාත්මක කිරීමේ කටයුත්තකදී යම්කිසි ආකාරයක ප්‍රමාදයක් සිද්ධ වෙනවා නම් ඒ ප්‍රමාණවත් විදිහට කරුණු වාර්තා කරන්නේ නැත්නම් ජාතික මර්ශන අධිකාරියේ නිරන්තරයෙන්ම මේ පනතේ බලතල අනුව නියාමන කටයුතු වල නිරත වෙනවා. ලංකාවේ ඕනම පොලිස් ස්ථානයක කම්කරු දෙපාර්තමේන්තුව හෝ වෙනත් ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් මැදිහත් වීමට බලතල තියෙන ආයතනයක තිබෙන පැමිණිල්ලක් සිදුවීමක් සම්බන්ධයෙන් බලාත්මක කිරීම නියාමනය කිරීමේ හැකියාව තිබෙනවා.
එවැගේම විමර්ශන කටයුතු නියාමනය කිරීමේ හැකියාව තිබෙනවා. අන්නේ නියාමනයේ යටතේ දැන් මේ වගේ එක සිද්ධියක් දැන් මේ සිද්ධියට අදාළව ඔබතුමාලගේ ආයතනයේ කවුරුහරි නිලධාරියෙක් මේ අපි හිතමුකෝ දැන් ওই 14 වෙනිදි දැරිය සම්බන්ධයෙන් සිදුවීමේ යම් ආකාරයකින් ඒ ෆයිල් එක අරගෙන යන්නේ ඒ කේස් එක ෆලෝ කරන කවුරුහරි නිලධාරිනියක් ඉන්නවනේ නිලධාරියෙක් හරි නිලධාරියක් හරි ඉන්නවනේ එහෙම කෙනෙක් ඉන්නවද? අපරාධ වැරදි සම්බන්ධයෙන් දරුවන්ට එරෙහිව සිද්ධ වෙන ඒවට ඍජුව විමර්ශන බලතල තියෙන අපරාධ නියම සංග්‍රහ ප්‍රතිපාදන අනුව පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් නිලධාරීන්ට තමයි තිබෙන්නේ. හැබැයි මේ පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් නිලධාරීන් විමර්ශන නිලධාරීන් විසින් නීතිය ක්‍රියාත්මක කරනවද හරියට විමර්ශන කටයුතු හරියට සිද්ධ කරනවද චෝදනා පත්‍ර ගොනු කරන්නේ කොහොමද දැන් සමහරලාට ඉඳහිට ඇතැම් මැසිවිලි නැගෙනවා මහජනතාව අතර අපේ පැමිණිල්ල සටහන් කරගත්තේ නැහැ. එහෙම නැත්නම් අපි මීට වැඩි බරපතල දෙයක් වුණා මේ කරුණු වාර්තා කරේ නැහැ කියලා. ඒතකොට අපි ඒ පොලිස් නිලධාරීන් විසින් වින්දිත දරුවන්ගේ සටහන් කරගන්න ලද ප්‍රකාශ අධිකරණ වෛද්‍යලධාරීගේ වාර්තා වැනි දේවල් කැඳවලා බලනව ඇත්ත වශයෙන් මේ දරුවාගේ ප්‍රකාශවල මේ සිද්ධිය සම්බන්ධයෙන් තියෙනවද තියෙන කරුණු මොනවද ඒවා ඇත්ත වශයෙන්ම චෝදනා පත්‍රයක ගොනු වෙලා තිබෙනවද ඒ වගේම අපි බලනවා මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙනවද විමර්ශන කටයුතු ආරම්භ කරේ නැත්නම් ඇයි ආරම්භ කරේ නැත්තේ මේ වෙනුවට ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවද අධිකරණ කරුණු වාර්තා කළා තියෙනවද වාර්තා නොකරේ නම් නැත්තේ නම් ඇයි එසේ නොකරන්නේ කියන ලිඛිතව විමසීමේ බලතල ජාතික විමර්ශන අධිකාරිය තියෙනවා ඒක කරනවා ලංකාවේ පොලිස් ස්ථාන 605ක් තියෙනවා මේ 605න් මම හිතන 603ක විතර වගේ ළමහ කාන්තාකාරංශ තියෙනවා ඒ වගේම අපරාධ විමර්ශන අංශ තියෙනවා ඉතින් මේ සියලුම තැනක සිද්ධ වෙන මේ ප්‍රමාදයන් තියෙනවා නම් ජාතික විමර්ශන අධිකාරිය රාජකාරිම වශයෙන් නෛතික වශයෙන් මැදිහත් වෙලා ඒ කටයුතු සොයලා බලනවා එසේ විමසීම් ඇතුලේ ඔබතුමාලා පොදුවේ නිරීක්ෂණය කරන කාරණා තියෙනවද මේ ප්‍රමාදයන් වෙනුවෙන් කියන කාරණේ සම්බන්ධයෙන් මට උත්තරයක් දෙන්න සහ මේ දරුවන් 30000ක් මහපාරේ සංගමනේ මේ කාලාන්තරයක් තිස්සේ තිබුණු කාරණාවක් අපි දැක පහුගිය කාලේ පොලිසියත් ඔය ට්‍රැෆික් ලයිට් ආශ්‍රිතව යම් වැඩලීම් සිද්ධ කළා සමහර කාන්තාවන් දරුව ඝාතනය කරනවා මම අත්අඩංගුවට ගත්තොත් කියන තැන අපි දැක බරපතල තත්ත්වයන් නිර්මාණය වෙනවා වර්තමානයේ තේ තත්ත්වයන් තියෙනවද නැත්නම් ඒවා සමහන් වෙලා තියෙනවද දැන් කොරෝනා වලින් මෙපිට අපි දැක්කා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා ඒ වගේම යුනිසෙෆ් එකත් කියනවා දරුවන් ඉපැීමේ ක්‍රියාවලින් වෙනුවෙන් යෙදවීමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙන්න පුළුවන් වෙයි කියලා අපේ රටේ තේ තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවද අපි කතා කරමු විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා අපේලේ තත්ත්වය පැත්ත සමගින් අද ජාතික ළමා ආරක්ෂක අධිකාරී ගරු සභාපතිතුමන් ජේෂ්ඨ කථික ආචාර්ය උදේ කුමාර අමරසිංහ මහත්තුමන් එක්ක අපේ තත්ත්වය පැය ඉන්නේ. දැන් ඔබතුමාලා යම් ආකාරයක නිරීක්ෂණයක් තියෙනවා නම් කැඳවීම් තියෙනවා නම් මේ තියෙන තත්ත්වයන් පිළිබඳව විමර්ශනයන් ප්‍රමාද වෙන්නේ ඇයි? නීති කෘත්‍යයන් වල භාවිතාවන් වල ප්‍රමාදයන් වෙන්නේ ඇයි කියලා ඔබතුමාලා විමසීම් කරලා තියෙනවා නම් ඒ විමසීම් වල පොදුවේ හඳුනාගත්ත කාරණා තියෙනවද ගරු සභාපතිතුමා? මෙන්න මේවත් නින්දා තමයි මේවා පරක් වෙලා තියෙන්නේ. මෙන්න මේ වார்த்தාවන් එන්නේ නැති නිසා තමයි කටි දෙතින් හැට යන්න බැරි වෙලා තියෙන්නේ කියලා පොදුවේ හඳුනාගත්ත තත්ත්වයන් තියෙනවද? ඔව් අපි පොදුවේ හඳුනාගත්ත කාරණා ගණනාවක් තිබෙනවා ඒ තත්වයන් වළක්වා ගැනීම සහ අවම කර ගැනීම සම්බන්ධයෙන් ගත යුතු සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් යම් යම් අපේ නිරීක්ෂණ සහ නිර්දේශ මේ නීතිය බලාත්මක කරන ආයතනවලට යොමු කරන්න කටයුතු කළා තිබෙනවා. දැන් ජාතික විමර්ශන අධිකාරියට අත් වශයෙන් ඔබ කියන කාරණේ නෛතිකවත් පැවිල්ල තිබෙන කාරණයක්. මම කිව්වද මේ ක්‍රියාවලිය විශේෂයෙන් දරුවෙකු අපයෝජන දක්වනාට පස්සේ ඒ ක්‍රියාවලිය තුල දරුවාට කඩනමින් අවශ්‍ය සහය සහන සැලසීමට මැදිහත් වීම කරන්නට නීතිමය වශයෙන් අපිට පැවරලා තිබෙනවා. ඒත් මේ ක්‍රියාවලියේ ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. දැන් අපි ළමා රක්ෂණ අධිකාරියේ පිහිටවන්නේම ප්‍රධාන අරමුණු කීපයක් පදනම් කරගෙන. මූලික වශයෙන් සිරු ආකාරයේ ළමා අපයෝජන වළක්වා ගැනීම මූලික වශයෙන්. ඒතර දෙවෙනි කාරණේ තමයි අපයෝජනයේ ගොදුරවන දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීම. එයාට මනෝ සමාජීය සහය සැලසීම. ඒ වගේම මේ දරුවන් සම්බන්ධයෙන් වන මැදිහත් වීම කරන සියලු ආයතන සම්බන්ධ සම්බන්ධීකරණය කිරීම සහ නියාමනය කිරීම. ඒතර නියාමනය කිරීමේ රටේ තමයි අපි අර කිව්වේ පොලිස් ස්ථානවලට වාර්තා වෙන සිදුවීම් නිසි ආකාරයකින් නීතිය ක්‍රියාත්මක කරනවාද විමර්ශනය හරියට කරනවාද කියන කාරණේ අපි නියාමනය කරනවා කරුණු විමසනවා. අත්ත වශයෙන්ම මේ පනතේ හැටියට
අපි මේවට වාර වාර්තා කැඳවනවා කියලා කියන පොලිසියකට අපිට පුළුවන් පොලිසිය හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකින් විමසීමක් කරන්න වාර්තා කැඳවන්න මේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ. එසේ නොවන තැනකදී ඒ පිළිබඳ ඒ වරදක් හැටියට සලකලා අධිකරණ කණු වාර්තා කිරීමට පවා බලතල මාර්ෂල් අධිකාරියට බලතල තිබෙනවා. ඒතර දෙවෙනි. එතනින් එහාට ගියාට පස්සේ අපි අධිකරණේ නඩු කටයුතු වල ප්‍රගතිය නියාමනය කරන්න බලතල තිබෙනවා. ඒතර එකම ආයතනයේ තමයි නඩු කටයුතු වල ප්‍රගතිය නියාමනය කරන්න නෛතික බලය පැවරුණු ආයතනයේ ජාතික මාර්ෂල් අධිකාරිය. ඒතර මෙන්න මේ නිසා අපි මේ ප්‍රමාදයන් පිළිබඳ හඳුනා ගන්න විවිධ අවස්ථාවලදී විවිධ උත්සාහයන් දරලා තිබෙනවා. මේ වුණත් ජාතික මාර්ෂල් අධිකාරිය මේ නඩු ප්‍රමාදයේ විමර්ශන කටයුතු වල නඩු කටයුතු වල විනිශ්චය කටයුතු වල ප්‍රමාදයන් සීමාවන් හඳුනාගෙන ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න අභ්‍යන්තරික වශයෙන් සාකච්ඡාවක් ආරම්භ කළා තියෙනවා. ඒ වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත් කළා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඒ වගේම අධිකරණ වෛද්‍ය නිලධාරීන් නීති ශාස්ත්‍රයේ ඉන්න තැනැත්තන් වෛද්‍ය වෘත්තිකයන් ඒ වගේම විශ්‍රාමික විනිසුරුවරුන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ඇතුළු කණ්ඩායමක් ජාතික මාර්ෂල් අධිකාරිය අභ්‍යන්තරික කාර්ය මණ්ඩලයත් පරිබාහිර විශේෂඥයිනු වෘත්තිකයිනු සම්බන්ධ වෙලා අපි ගැටලු ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. ඒ ගැටලු අතර ප්‍රධාන වශයෙන්ම මම කීපයක් කියන්න කැමතියි. දැන් අපිට පේනවා පොලිස් විමර්ශන බොහෝ දුරට පොලිසිය ඉතාම ඉක්මනින් අධිකරණයට කරුණාර්ථා කරන්න කටයුතු කරනවා. ඇතැම් අවස්ථාවලදී යම් ආකාරයක විමර්ශන කටයුතු ප්‍රමාදය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වැනි කාරණාවල ප්‍රමාදයන් තිබෙන බව නිරීක්ෂණය වෙනවා නම් ජාතික මාර්ෂල් අධිකාරිය අපේ අර නියාමන බලතල පාවිච්චි කළා මේවා ඉතාම කඩිනමින් කටයුතු කරන්න කියලා ඒ දැනුම් දීම් කරනවා. හැබැයි මේ ක්‍රියාවලියේදී අපිට ගොඩක් වෙලාවට මහජනතාව නොදකින එකක් තමයි මේ දරුවෝ ලිංගික සහ කායික අපයෝජන ලක් වෙන දරුවෝ අධිකරණ වෛද්‍යවරයෙක් වෙතත් යොමු කරන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට මේ අධිකරණ වෛද්‍ය වාර්තාවල යම් ප්‍රමාදයක් තිබෙන බවක් අපිට නිරීක්ෂණය වෙනවා. ඒක අපි චෝදනා කරන්නේ මේ වෛද්‍යවරු මේක කඩනමින් කරන්නේ කියන චෝදනාව නෙමෙයි කරන්නේ. උන්ටත් තියෙන කාර්යබහුලතාවය උන් වෙනත් කාර්යවල නිතරමින් තියෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරලා තිබෙනවා අපි හඳුනාගෙන තිබෙනවා පොදු වැඩපිළිවෙළ නිශ්චිත කාල සීමාවක්. දැන් අපි දන්නවා අපේ රටේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිද්ධ වුණ බවට පෙනී ගියොත් එහෙම අපිට මාසක් ඇතුළත එය අධිකරණයෙන් ඒකට සහනයක් ඉල්ලා සිටින්නට ඕන. ඒ වගේ අපිට පුළුවන් නම් ටයිම් ෆ්‍රේම් එකක් යම්කිසි නිශ්චිත කාල සීමාවක් හඳුනගෙන මේ වාර්තා ලබා ගන්න. ඒතර අපි පොලිසිය අධිකරණයේ අධිකරණ වෛද්‍යවරු අතර තියෙන සම්බන්ධීකරණයේ දියුණු කරන්න සංනිවේදනය දියුණු කරන්න කෝඩිනේෂන් එක දියුණු කරන්න ඒ හරහා නීතිපති මොකද නීතිපතිවරයා තමයි නඩු පැවරීම කරන්නේ. ඒ කියන්නේ දැනට ඔබතුමාලා අධිකරණ වෛද්‍යවරයෙක් ළඟ ඉදිරිපත් කරාට පස්සේ ඔහුට කැමැති කාල පරිච්ඡේදයකද රිපෝට් එක දෙන්න පුළුවන් නේ? නෑ එහෙම නෙවෙයි. නිශ්චිත කාල සීමාවක් නෑ ඇත්තටම. නමුත් ඒ ප්‍රමාදයන් අපිට හැබැයි වෛද්‍යවරු ඉතාම ඉක්මනින් දෙන ඔවුන්ගේ අනිකුත් කාර්යයන් අතරත් දෙනවා. නමුත් අපි දැන් මේ වෙනකොට අපි මූලික සාකච්ඡා කරමින් තියෙනවා සෞඛ්‍ය වාද්‍ය චෙන්නාල්වරයා හරහා ලංකාවේ ඉන්න සියලුම අධිකරණ වෛද්‍යවරුන් සමග ලිඛිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාල්වරයාගේ හෝ සෞඛ්‍ය බලධාරීන් චක්‍රයේකින් නිශ්චිත කාල සීමාවක් හඳුනගෙන ඒ කාල සීමාව තුළ මේ වෛද්‍ය වාර්තා ලබා දීමට කටයුතු කරන්න කියන එක. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන එක තමයි දැන් මේ විමර්ශන නිලධාරීන්ට සිද්ධ වෙනවා මේ සියලුම දේවල් වලට අදාළ ලිපි ගොනු සකස් කළා විමර්ශන උද්දෘත ගොනු නීතිපතිවරයාට යොමු කරන්න සිද්ධ වෙනවා. ඒතර එතනදී නිලධාරීන් වල යම් කිසි හිඟයක් නිලධාරීන්ගේ තියෙනවා නම් ඒ විශේෂ යතුරු ලියන කටයුතු සඳහා කුසලතාවය ලබා දීම ඒවට හිඟයට පිළියම් යෙදීම වැනි කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය නිරීක්ෂණ නිර්දේශ අපි ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය වර්ෂයේදී මේ විෂයභාර ළමා ආරක්ෂාව පිළිබඳ විෂයභාර අමාත්‍යවරයා හැටියට කැබිනට් අමාත්‍යවරයා හැටියට ගරු ජනාධිපතිතුමා විසින් වසරකට පමණ පෙර කමිටුවක් පත් කරා මේ ළමා ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ සහ නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කරන්න විශේෂඥ කමිටුවක් පත් කළා තිබෙනවා පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසේ. ඒ කමිටුව විසින් දීර්ඝ අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව පසුගිය වර්ෂයේ අවසාන කාලයේ වාර්තාවක් ඉදිරිපත් කළා තිබෙනවා. මේ කමිටුව විසින් මේ සියලුම සම්බන්ධ ආයතන නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව ජාතික මාර්ෂල් අධිකාරිය පරිවර්තන දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය ඇතුළු සියලුම මේ ක්‍රියාවලට සම්බන්ධ වෙන ආයතනත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා නිර්දේශ ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිර්දේශවලදී ගරු ජනාත්මා මාර්තු මාසයේ අවසාන වශයෙන් අවසාන 28 වෙනි දින පැවති සාකච්ඡාවකදී මේ පාර්ශවකරුවන් සමග උපදෙස් ලබා දුන්නා මේ පොලිස් ස්ථානවල ළමහ කාන්තා කාර්යංශ වඩා සක්‍රීය කරන්න ඒවට අවශ්‍ය පහසුකම් දෙන්න
කියන උපදේශ දීලා තියෙනවා මේ කමිටුවේ නිර්දේශ මත. ඉතින් එතකොට මෙතනදිත් මේ නීතිපතිවරයා වෙත ගොනු ලිපි ගොනු ඉදිරිපත් කිරීම උද්දෘත ගොනු ඉදිරිපත් කිරීමට අවශ්‍ය මානව සම්පත් ලබා දීම තුලින් පොලිස් ළමහා කාන්තාකාරංශය පොලිස් ස්ථානවල තිබෙන ළමහා කාන්තාකාරංශ අංශ දියුණු කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේ නීතිපති වෙත යවපු ගොනු වල අඩුපාඩු තිබෙනවා නම් ඉතාම ඉක්මනින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ළමා ආරක්ෂාවට අදාළ ළමා ප්‍රයෝජන නඩු සම්බන්ධයෙන් නඩු පැවරීම කරන අංශයක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ CS unit එක කියලා. ඉතින් මේ අංශෙත් නිලධාරීන්ගේ හිඟේ වළක්වගෙන කඩනම සේවාවක් ලබා දෙන්න කටයුතු කරන්න යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම අපි යෝජනා කරලා තිබෙනවා අපේ අදහසක් ඇරෙට ඉදිරිපත් කරලා තිබෙනවා අපේ නිරීක්ෂණ මත මහා අධිකරණය වෙත ඉදිරිපත් වෙන නඩු අවම වශයෙන් වසරක් ඇතුළතවත් විභාග කොට අවශ්‍ය තීන්දුව ලබා දීමට අවශ්‍ය පහසුකම් සැලසීමට. ඒ වගේම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මේ ක්‍රියාවලිය අඛණ්ඩව නියාමනය කරන්න යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මේ වගේ සමහර ඒවා මම පෙර සඳහන් කරා වගේ අධිකරණ සේවා කමිෂන් සභාව දැනුවත් කිරීම කරලා තියෙනවා. මම ඔබතුමා කියපු කාරණා ටික සමහරලාට කෙනෙකුටත් හිතෙන්න පුළුවන් මේ මේ ක්‍රියාවලිය ඇතුලේ පටන් ගත්ත තැන ඉඳන්ම ඉහළට මනතන් සමහර තැන්වල තියෙන අඩුළු හුඩුකම් සහ සමහරලාට භාවිතාවන් වල තියෙන ප්‍රමාදයන් තමයි අවසානයේ වින්දිතයන්ට සාධාරණ නැත යුක්තියට උයීම පිළිබඳව වෙන ප්‍රමාදයන් නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොම නමුත් ඉතින් සමාජයේ යම් කෙනෙක් වින්දිතෙක් බවට පත් වෙනවා නම් දරුවෙක් අවසානයේ ක්‍රමවේදය ඇතුලේ තියෙන හිඩස් හදාගෙන යුක්තිය නිවැරදි වීම තමයි ඔහු එය අපේක්ෂා කරන්නේ. ඒක ඇතුලේ අර යම් සිස්ටම් එකේ තියෙන බාධාවන් ඒක දැනගදී ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සිද්ධ කරන්න වගකීම් තියෙන අය සකසාගත යුතුයි. මොකද ඒක ඔවුන්ගේ ඒක තැනකදී රාජකාරී අනෙක් පැත්තෙන් පුරවැසි වගකීම. ගරු සභාපතිතුමා මට කරුණු කාරණා ගණනාවක් තියෙනවා කතා කරන්න. විරාමයකට යන්නත් තියෙනවා. තව විනාඩි කිහිපයයි තියෙන්නේ. දැන් ඔබතුමා යම්මාකරගේ සැකෙල්ලක් හදාගෙන මේ නීති භාවිතාව ඇතුලේ සහ යුක්තිය පසන්දීමේ ක්‍රියාවලිය ඇතුලේ වඩා සක්‍රියව ඒක සිද්ධ කරන්න ඔබතුමාලා යෝජනා ඉදිරිපත් කළ කමිටු වාර්තාවත් අරගෙන උපදේශුත් අරගෙන තියෙනවා. අපි ඉදිරියේදී බලමු මේක කොහොමද වේගෙන් සිද්ධ වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. එතනින් මෙපිටට ආවොත් මේ වෙලාවේ දරුවන් සම්බන්ධයෙන් සමාජයේ තියෙන ගැටලු මොනවද? දැන් මේ මහාචාර්යවරයෙක් සඳහන් කර මේ පෙරදන සරසවි පරීක්ෂණයකින් එළිවලා තියෙන දරුවන් 30,000ක් මහපාරේ සිංගමනේ කියන මේ වාර්තාව සහ ඒ වගේම සමහර තැන්වලදී දරුවන් ශ්‍රමිකයන් විදිහට ළමා ශ්‍රමිකයන් විදිහට භාවිතා කිරීම සම්බන්ධයෙන් තිබුණු තත්ත්වයන්, ඒ වගේම තමයි අර මම විරාමයට යන කලින් සඳහන් කළේ මේ කොරෝනා වලින් පස්සේ සමහර වෙලාවට තියෙන තත්ත්වයන්, ඉපැයිම වෙනුවෙන් දරුවන් යොදා ගැනීම, පාසල් යන එක නවත්තලා සමහරවිට අපි මෙතන ඉඳන් කතරගමට ගියොත් පාර දෙපැත්තේ දරුවෝ සැහෙන්න ඉන්නවා ෂොපින් බෑග් වල එක එක දේවල් දාගෙන. දැන් දරුවෝ සමහරවිට අර දරුවන්ට තියෙන අවස්ථාවන් නෙවෙයි දරුවන් භාවිතා කරගන්නේ, ඉපැයිම වෙනුවෙන් දරුවන් කාලේ යොමු කරනවා නැත්නම් දෙමව්පියන්ගේ මැදිහත් වීමත් බලකිරීමත් එක්ක. මේවට තියෙන විසඳුම් මොනවද? මේ තත්ත්වයන් ඔබතුමා නිරීක්ෂණය කරලා තියෙනවද? හඳුනාගත්ත ගැටලු මොනවද කියලා අපි කතා කරමු විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා. යලිත් හතරේ පැයත් සමගින් අපි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ගරු සභාපතිතුමන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේ කුමාර අමරසිංහ මහත්මයන් එක්ක අපි හතරේ පැය ඉන්නේ. කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් කතා කළා. ප්‍රමුඛව දරුවන් සම්බන්ධයෙන් ඇතිවෙන තත්ත්වයන් වල නීති කෘත්‍යයන් වල භාවිතාව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළේ. ගරු සභාපතිතුමා, දැන් මේ වෙලාවේ ළමා ආරක්ෂණ අධිකාරිය විදිහට ඔබතුමාලා නිරීක්ෂණය කරලා තියෙන දරුවන් විශේෂෙහි සමාජ විසින් පැවරලා තියෙන හරි පටවලා තියෙන හරි තත්ත්වයන් මොනවද? සිංගමනේ සඳහා යොදාගෙන තියෙනවද? ඉපැයිම් වෙනුවෙන් යොදාගෙන තියෙනවද? ළමා මෙහෙකාර සේව වෙනුවෙන් යොදාගෙන තියෙනවද? මොන තත්ත්වයන්ද වර්ධනය වෙමින් පවතින්නේ? ඔව්. දැන් දරුවන්ට එරෙහිව සිදුවන විවිධාකාරී හිංසනයන් සහ අපයෝජන කවරාකාරයේ ස්වරූපයක් ගන්නවද කියන කාරණේ අපිට බොහෝ දුරට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මූලික වශයෙන් ඒ වාර්තා වෙන සිදුවීම් අනුව සහායක එවැනි ක්‍රියා නීතියෙන් තහනම් කරලා තියෙනවද කියන කාරණේ මත. දැන් ලංකාවේ අපි තේරුම් ගන්න ඕන අපේ පුරවැසියෝ හැටියට මොනවද වැඩි වශයෙන් දරුවන්ට එරෙහිව සිද්ධන හිංසාවන් කියලා. ඉතින් මොකද ඒවා මම එහෙම කියන්නේ සමහරලාට වැඩිහිටියෝ හිතනවා ඒවා එච්චර දේවල් නෙවෙයි, සැලකිය යුතු දේවල් නෙවෙයි කියලා. නමුත් අපේ රටේ නීතියට අනුව දැන් ඔබ සඳහන් කරන දරුවන් සිගමනට යදවීම කියන කාරණේ ඇතුළු
අපරාධ වැරදි ගණනාවක් තිබෙනවා බහුල වශයෙන් සිද්ධ වෙන. ඔබතුමාට දැනට මේ ආසන කාල පරිච්ඡේදය ඇතුළේ වැඩිපුරම වාර්තා වෙලා තියෙන මොනවද? ඔව්. ජාතික ළමාර්ෂ අධිකාරියට වැඩි වශයෙන්ම වාර්තා කළ වෙලා තියෙන දැන් 2023 වර්ෂයේ ගත. මොකද ජාතික ළමාර්ෂ අධිකාරිය මහජන පැමිණිලිත් බාර ගන්නවා. මහජන පැමිණිලි අදාළ බලධාරීන්ට යොමු කරන්න කටයුතු කරනවා ඉන්න අනතුරුව. දැන් ප්‍රධාන වශයෙන්ම අපිට වාර්තා වෙන සිද්ධිය තමයි මේ දරු කෲරත්වයට භාජනය කිරීම. දරුවන්ට පහර දීම, තුවාල සිදු කිරීම, කායික හිංසා කිරීම, බරපතල තුවාල කිරීම සහ කෲරත්වයට භාජනය කිරීම. දරුවන් વિશે ප්‍රජාතන්ත්‍රයේ උදාහැරීම. ඇත්ත වශයෙන්ම පහර දීම, තුවාල කායික හිංසාවන් සිදු කිරීම ප්‍රචණ්ඩ වේ උදාහැරීම. දැන් 2023 වර්ෂයේ ඇත්ත වශයෙන්ම අපිට 2242 සංඛ්‍යාවක් වාර්තා වෙලා තිබෙනවා මේ දරුවන්ට එරෙහිව ක්‍රූරාකාරයෙන් හිංසා කිරීම. ඒ ගෘහස්තයන් ඇතුළේ. ඔව් දැන් අන්න එක තමයි වැදගත්ම කාරණේ. දැන් අපි මේක වළක්වා ගන්න කටයුතු කරනවා නම් මේ නීතිය බලාත්මක කරන ආයතන වලින් ට වගේම ඉන් පරිබාහිර පුද්ගලයන්ටත් මේකේ වගකීම තිබෙනවා. දැන් ප්‍රධාන වශයෙන්ම දරුවෝ කායික වශයෙන් හිංසන ලක් වෙන්නේ වගේම ලිංගික අතවර ලක් වෙන්නේ කාගේ අතින්ද? අපිට බැලුවාම 90%කට වඩා දෙමෝපියන් බාරකරුවන් බාරේ ආරක්ෂාව දරන්නන් සහ දරුවන් විශේෂයේ දරුවන් සම්බන්ධයෙන් බලපැවැත්විය හැකි තැනැත්තන් දැන් ගෙදර නම් අම්මගේ තාත්තගේ ඥාතීන්ගේ අතින් පාසලක නම් ගුරුවරුන්ගෙන් අතින් වැඩිහිටියන්ගෙන් අතින් දරුවෝ ළමා නිවාසක නම් ඉන්නේ බාරකරුවන්ගේ අතින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක නම් ළමයි ඉන්නේ ඒ නිලධාරීන්ගේ අතින් තමයි මේ දරුවෝ හිංසනයට සහ පියවෙන් ලක් වෙන්නේ ඒක ලෝකේ පුරාම තියෙන අත්දැකීමක් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් බාරේ ආරක්ෂා නාඳුරන පැත්ත නැත්තන් අතින් නෙවෙයි මේ හිංසාවට ලක් වෙන. ඒතර ප්‍රධාන වශයෙන්ම අපේ සමාජයේ බහුල වශයෙන් සිද්ධ වෙනවා දරුවන්ට කායික හිංසා කිරීම, පහර දීම, දඬුව. දැන් සමහර ඒවා මේ සාධාරණීකරණය කරනවා. මේ අපි ගහන්නේ හදා ගන්න අපේ අර පරණ කතාවක් ඔබට මතක් වෙන විදිහට මේ හදි ගන්න නැත්තම් හොද්දත් වහ නැහැ කියලා. ගහන්න නැතුව හදන දරුවයි හැදි නොගා හදන හොද්ද. ඒක කිසිම විද්‍යාත්මක පදනක් නැති මිත්‍යා කතාවක්. කිසිදු දරුවෙක් කායික වශයෙන් දඬුවම්ලටත් කළා හිංසා කළා යහපත් පෞරුෂයක් තියෙන යහපත් පුරවැසියෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු සමාජයට වෛර කරන, සමාජයේ ප්‍රතික්ෂේප කරන දුර්වල පෞරුෂයක් සහිත තැනැත්තෙක් බවට පත් වෙනවා. ඒ හින්දා ප්‍රධාන වශයෙන්ම කායික හිංසාවන් වාර්තා වෙනවා. දෙවෙනුව ලිංගික අතවර බරපතල ලිංගික අපයෝජන කිරීම, දූෂණය කිරීම වගේ. මෑත කාලීනව ද විශේෂයෙන්ම ඔබ කිව්වා කොවිඩ් වසංගතයත් එක්ක දරුවෝ මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට යොමු වුණා. ඒ හරහා විශාල වශයෙන් දරුවන් අන්තර්ජාල භාවිතයට යොමු වුණා. ඒක සීමා කරන්න බැරි තැනට ගිල්ලද. සමහර ඒවා අපේ පාලනින් පරිබාහිරව අපිට නිරීක්ෂණය වෙන කාරණා. ඉතින් ඒ හරහා දරුවෝ සමාජ මාධ්‍ය ජාල භාවිතයත් හරහා අන්තර්ජාලයට අසභ්‍ය පළ කිරීම, ප්‍රකාශන, දරුවන් රවට්ටනවා, තර්ජනය කරනවා මේ වගේ තත්ත්වෙනුත් තියෙනවා. ජාතික ළමාර්ෂ අධිකාරිය පසුගිය මාසේ 28 වෙනිදා මාර්තු මාසේ 28 වෙනිදා නව ක්‍රමවේදයක් සකස් කරා. මේක මෑත කාලිනු තියෙන ප්‍රශ්නයක් හින්දා දරුවන්ගේ නිරුවත් ඡායාරූප, අසභ්‍ය වීඩියෝ දර්ශන, අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය ජාලයට උදාහැරීම පිළිබඳ විමර්ශනය කරන්නත්, ඒ තුරුතු අනාවරණය කරගන්නටත්, ඒ වගේම ඒවා ඉතාම ඉක්මනින් ඉවත් කරන්නටත් එංගලන්තයේ තියෙනවා ජාත සංවිධානයක්, ඉතාම ප්‍රකට සංවිධානයක් ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන් කියලා. මේ ආයතනයත් සමග ගිවිසුම් මේ ආයතනය මේ සේවාවන් සපයන ආයතන. දැනට ලෝකේ රටවල් 50ක මේ සේවාව දෙනවා මේ ආයතනේ. 51 වෙනි රට හැටියට අපි ශ්‍රී ලංකා ගිවිසුම් ගත වෙලා තියෙන මේ ආයතනයත් එක්ක පසුගිය මාසේ 28 වෙනිදා මේ කාරණේ නිල වශයෙන් අපි වෘත කරා ගරු ජනාත්මාගේ ප්‍රධානත්වයෙන් විෂය භාර අමාත්‍යවරයා හැටියට. එතකොට මේ ඕනම කෙනෙකුට පුළුවන් වෙනවා දරුවෙගේ නිරුවත් ඡායාරූපයක්, වීඩියෝ දර්ශනයක් තිබෙනවා නම් ජාතික ළමාර්ෂ අධිකාරී වෙබ් අඩවිය හරහා මේ පිළිබඳ පැමිණිලි කරන්න. ඉතාම කඩනමින් ඒවා ඉවත් කරන්නටත්, නීතිය බලාත්මක කරන්නටත් අපිට හැකියාව ලැබෙන. එතකොට අසභ්‍ය පළකිරීම්, ප්‍රකාශන, නිරුවත් ඡායාරූප, අන්තර්ජාලය හරහා දරුවන් විවිධ අතවරයන්ට, තර්ජනයන්ට ගොදුරු කර ගැනීම මෑත කාලන අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම ඔබ සඳහන් කරා වගේ පසුගිය කාලේ අපි දැක්ක ගොඩක් වෙලාවට මේ දරුවන්ට නොසල දරුවා ළමයි නොසලක හැරීම, ඔවුන්ගේ බාහිර ආරක්ෂාව පිළිබඳ නිසියාකාරයෙන් කටයුතු නොකිරීම වැනි පැමිණිලි ජාතික ළමාර්ෂ අධිකාරිය 2023 2942 ලැබිලා තිබෙනවා. ඒතර මේවා වෙන්නේ දෙමෝපියන්ගේ බාරකරුවන්ගෙන් අතින්. නීතිය බලාත්මක කරන්නේ මේවට ගොදුරු වුණාට පස්සේ. ඉතින් එතකොට අපිට ප්‍රධාන වශයෙන් වගකීමක් තිබෙනවා නීතිය බලාත්මක කිරීම, කඩනම් කිරීම වගේම වඩාත් ඵලදායී වෙන්නේ මේ වළක්වා ගන්න කටයුතු කිරීම. ඉතින් වළක්වා ගන්න කටයුතු කරනකොට දෙමෝපියන්ට බාරකරුවන්ට විශාල වගකීමක් තියෙනවා. එපමණක් නෙවෙයි දරුවන්ටත්. දරුවන්ටත් අපිට පරිවිඩයක් දෙන්න පුළුවන්. විශේෂයෙන් මම කිව්වා නව යවුන වයසට එනකොට දරුවෝගේ කායික වශයෙන් වර්ධනයක් සිද්ධ වෙනවා, හෝමෝන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා, විශේෂයෙන්ම අන්‍ය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වෙනවා,
ලිංගික කටයුතු පිළිබඳ කුතුහලයක් උනන්දුවක් පසු වෙන. ඉතින් ඒ හින්දා අපි හිතනවා ලිංගිකත්ව අධ්‍යාපනයේ පවා දරුවන්ට මේ වැලකීම සහ වළක්වා ගැනීම සම්බන්ධයෙන් යම්කිසි කෙනෙක් ලිංගික ආතවරයකට දරුවෙක් ගොදුරු කරගන්න ඕන ඒක ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? ඒකට කුසලතාවයන් හඳුනාගන්නේ කොහොමද කියන කාරණා මේ වෙනකොට අපි පාර්ශවකරුවන් සමග සාකච්ඡා කළා. ඒත් වශයෙන් මේකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ කාන්ත මන්ත්‍රීවරුන්ගේ සංසදයේ පවා මැදිහත් වුණා. පසුගිය මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හරහා මේ පිළිබඳ විශාල දැනුවත් කිරීමක් කරන්න අන්තර්ජාල භාවිතයේදී ලිංගික කටයුතු වලට ළමයි ගොදුරු කර ගැනීම වළක්ව ගන්න අපි කටයුතු කළා තිබෙනවා. ඒ වගේම දරුවන් ශ්‍රමිකයින් හැටිය යොදවා ගැනීම පිළිබඳ ප්‍රශ්නය සහ දරුවන් හිඟමනට යොදවා ගැනීම පිළිබඳ දරුවන් සිඟමනට යොදවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයත් අපේ රටේ අපරාධ නීතියෙන් වරදක් කරේ සලකනවා. එය අධිකරණයකින් දඬුවම් ලැබිය හැකි වරදක්. ඒතොර දරුවන් සිඟමනට යොදවීම සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන අපේ තියෙන අපිට වාර්තා වෙනවා ජාතික මර්ෂණ අධිකාරියට. දැන් උදාහරණයක් ඇරෙට 2018 වර්ෂයේදී 315ක් වාර්තා වෙලා තියෙන මෙවැනි සිද්ධි පැමිණිලි ලැබිලා තියෙනවා. 2019 වර්ෂයේදී 299ක් 2020 වර්ෂයේදී 200ක් පැමිණිලි ලැබිලා තියෙනවා. 2021 වර්ෂයේදී 240කුත් 2021 වර්ෂයේ 249කුත් 2023 වර්ෂයේදී 323ක සිදුවීම් ප්‍රමාණයකුත් වාර්තා වෙලා තියෙනවා. වර්ධනයක් වෙලා. හැබැයි මේකෙන් අපිට කියන්න බෑ මේක තමයි ඇත්ත වශයෙන්ම සංඛ්‍යාව කියලා. මොකද මේ වාර්තා වෙන සංඛ්‍යාව පමණයි. ඒ නිසා අපි බොහෝ දුරට මේ තත්ත්වයන් නිරීක්ෂණය කරනවා. මෙවැනි සිදුවීමක් වාර්තා වුණු සැනින්ම ඊට බලාත්මක කිරීමේ හැකියාව තිබෙන පොලිසියට වාර්තා කරනවා. ඒ ක්‍රියාව නිසි පරිදි වෙනවද කියලා අධීක්ෂණය කරනවා. ඒ වගේම දෙමෝපියන් සහ භාරකරුවෝ තමයි ගොඩක් වෙලාවට මේ දරුවෝ සිංහලට යොදවන්නේ. එතකොට ඒව වළක්වා ගැනීමට දෙමෝපියන්ගෙත් වගකීමක් තිබෙනවා. යම් තැනක මට කෙටි උත්තරයක් දෙන්න. යම් තැනක එහෙම ගැද්දුවක් තියෙනවා නම් මුදුමල කෙටි දුරකථනයක් තියෙනවා නේද? පුළුවන්. මොකද දුරකථන? ජාතික මාර්ෂණ අධිකාරියේ 19-29 කිබෙන හදිසි උපකාරක දුරකථන උන්සේකට වාර්තා කරන්න පුළුවන්. අපි ඊටාම ඉක්මනින් ඒ තොරතුරු අදාළ පොලිස් ස්ථානයට හෝ අදාළ බලධාරීන්ට යොමු කරන්න කටයුතු කරනවා. ඒ වගේම ඒ නියාමනය කරන්නටත් කටයුතු කරනවා. හරි. බොහොම ස්තුතියි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ ගරු සභාපතිතුමන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේ කුමාර අමරසිංහ මහත්මයා අද හත්වෙනි පැයට අපි කැඳවගත්තේ. ඒක දැනගද්දී සමාජයේ මතුපිට මහ පිපිරීමක් සිද්ධ වෙනවට වඩා ඒ පිපිරීම වෙන්න කලින් සමාජයේ දැනුවත් කිරීමේ වගකීම මාධ්‍යයට තියෙන හින්දා මෙතනින් එහාටත් අපි තව සාකච්ඡාවක් වෙනුවෙන් ඔබතුමාට ආරාධනා කරන්න මේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් සහ විශේෂම සමාජ මාධ්‍යයන් ඇතුළේ තියෙන භාවිතාවන් ඔස්සේ දරුවන්ට ඒක දැනගද්දී ප්‍රචණ්ඩත්වයේ මුදා හැරීම ලිංගික අලත්තේට්ටම් සිද්ධ කිරීම සහ විවිධ කාරණා වෙනුවෙන් අපරාධ වෙනුවෙන් දරුවන් යොදා ගැනීම වෙනුවෙන් වෙන භාවිතාවන් ඒවා වළක්වා ගන්න දරුවන් මොන වගේ විදිහට දෙමෝපියන් මොන වගේ විදිහට බැදියත් වෙන්න ඕන දැනුවත් වෙන්න ඕන කියන කාරණේ සම්බන්ධව දරුවත් කරන්න මෙතුම සඳහන් කරපු විදිහට සමහරලාට දරුවන් විශේෂ ප්‍රචණ්ඩත්වයේ බහුලව මුදා හැරේ නැත්නම් දරුවන් හිංසනයට ලක් වෙන්නේ සමහරලාට ගෘහස්තය ඇතුළෙමයි එහෙම නැත්නම් තමගේ ඥාති හිත මිත්‍රාදීන් අතරින්මයි ඒ නිසා ඔබ ඒ පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න ඔබේ දරුවා සුරක්ෂිත කරගන්න බොහොම ස්තුතියි කර සභාපතිතුමනි ආයිබන් කියලා ඔබතුමාට වැඩසටහන සම්පූර්ණ අපි සමු ගන්නවා යලි මුණ ගැහිම සඳ දවුදේ 7ට 7 වෙනි පැය